සෑම සියලු දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් සඳලහන ඇස්ට්‍රොලොජි YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේෂ ලග්න ධාරීන් ගැන. ඔබ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා ඉල්ලමින් අද අපි ප්‍රථමයෙන්ම මේෂ ලග්න ධාරීන් ගැන කතා කරන්න යම්. මුලින්ම කියන්න ඕන මේෂ ලග්න ධාරීන්ගේ පොදු ලක්ෂණ තමයි මම මේ පුංචි වීඩියෝයෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දීර්ඝ විස්තරයක් කිරීමට ජන්ම පත්‍ර පරීක්ෂාවක් සිදු කළ යුතුයි. එනමුත් පොදු කරුණු ටිකක් මම මේ පුංචි වීඩියෝයෙන් ඉදිරිපත් කරන්නම්. මේෂ ලග්න ධාරීන්ගේ ලග්නාධිපති කුජ වන අතර මේෂ ලග්නේ යෝග කාරකයා ගුරු වේ. විශ්ව කේන්ද්‍රය ලෙස සලකන්නේ අපි මේ මේෂ රාශිය. මේෂ ලග්න ධාරීන් සංවිධාන ශක්තිය අතින් ඉතාම ඉහළ පුජ්‍යලයන් ලෙස අපට සලකන්න පුළුවන්. ඒ වගේම උත්පාදන ශක්තිය වැඩි මොවුන් ආරම්භ කරන කිසියම් කරුණක් හෝ මොනෑම් දෙයක් අවසානය දක්වා පවත්වාගෙන යන්න දස්කම් දක්වන අය. ඒ වගේම මේෂ ලග්න ධාරීන් සටන්කාමී පුජ්‍යලයන් වෙනවා. තවද මොවුන්ට මස්පිඩු ගහන වූ ශරීරයක් හිමි වෙනවා. මේෂ ලග්න ධාරීන්ගේ ඵලදායිතාව කාර්යක්ෂමතාවය ඉතාම ඉහළයි. ඒ වගේම මොවුන් හරිම අවංකයි. කිසියම් කාර්යයක ප්‍රතිලාභය තමන්ගේ ගැන නොසිත වැඩ කටයුතු වල යෙදෙන කට්ටිය තමයි මේ මේෂ ලග්න ධාරීන්. ඒ වගේම මෙම මේෂ රාශියට පෙර රැස අජ වැනි සමාන නම් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා අපට. මොවුන් ගමන් කිරීමේදී ස්වල්පයක් නැමි තමයි ඒගොල්ලන් ගමන් කරන්නේ. ඒ වගේම කඩිසරයි. මේෂයට කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක් වූ බැවින් මේෂෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියටම යන තේජවන්ත ගතියක් යුක්ත වෙන අය වෙනවා. ඌමනාදී ඌමනා වලවට කරන අය තමයි මේ මේෂ ලග්න ධාරීන්. ඔවුන් අවශ්‍ය දේ කෙසේ හෝ ලබා ගන්න අය තමයි මේ අය. තමාගේ පුජ්‍යලික ආසා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැප කිරීමට කැමැති නැති තමාට උවමනා කරන දේ තමාට ඕනෑ වෙන පුජ්‍යලෙක් තමයි මේ මේෂ ලග්න ධාරීන්. කීර්තිය ප්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීමට ඇති ආසාවත් නිසා ඉදිරියට යන ගතියත් නිසා ජය හා ප්‍රසිද්ධිය ලබයි. ඒ වගේම ක්‍රියාවෙහි සූරයි. එසේම කඩිසරයි. පුරුෂයෙකු නම් තමාගේ භාර්යාවට හෝ ස්ත්‍රියෙකු නම් තමාගේ ස්වාමියාට හෝ හැර වෙන කිසි කෙනෙකුට යටත් පහත් වීමට කැමති නැති අය තමයි මේ මේෂ ලග්න ධාරීන්. ඒ වගේම සහකරුට හෝ සහකාරියට ඉතාම භක්තිවන්ත අය තමයි මේ අය. ඒ වගේම තව දෙයක් තමයි කෙලෙහි ගුණ සලකන පුජ්‍යලයන් බොහෝ දුරට මේ මේෂ ලග්න ධාරීන්. බඩගිනි ඉසිලිය නොහැකි ටික ටික කෑම ඕනෑ වෙලාවක නිතර ටික ටික කෑම අවශ්‍ය වෙනවා මේ මේෂ ලග්න ධාරීන්. ඒ කියන්නේ බඩගින්න උහුලන්න අමාරුයි. ඒ නිසා ඒගොල්ලන් ටික ටික කෑම අනුභව කරන්න කැමැත්තක් දක්වන. නිතරම ආඩම්බර ගතියෙන් තමයි මේ අය සිටින්නේ. මේෂ ලග්නෙන් උපන් අය වාද විවාද වලට නම් යෝග්‍ය නැත. ඒ
يعني ඒවට යෝග්‍ය නැහැ වාද විවාද වලින් තමයි ජය ගන්න නොහැකි ඌට රණ්ඩු සරුවල් වලින් හෝ ජය ගැනීමට තමයි යෝන් උත්සාහ දරන්නේ ඒ වගේම වහා අවබෝධ වෙන තීක්ෂණ ඥානයක් ඔවුන් සතුව තියෙනවා මොවුන් සටනට පැකිලෙන්නේ නැහැ කිසිම බයක් නැති අය තමයි ඒ වගේම මේ මේෂ ලග්න දාරි කිසිම බයක් නැති පුජ්‍යලයන් තමයි තව දෙයක් තමයි පොඩි පොඩි දේවල් වලට ඔවුන් කැමති නැහැ විශාල දේවල් වලට තමයි ඔවුන් ගොඩාක්ම කැමති මොවුන් උසස් සිතුවිලි වලින් යුක්ත පුජ්‍යලයන් වෙනවා ඒ වගේම හදිස්සියේම කරුණු කාරණා වෙනස් කරන්න ඔවුන් උත්සාහ ගන්නවා ඒත් යමක් ස්ථිරවම කරගෙන යාමට සිතාගත්තොත් ඒක එසේම කරන පුජ්‍යලයන් තමයි මේ මේෂ ලග්නදාරි ලෝකේ ශ්‍රේෂ්ඨ වීරයෝ මේෂ ලග්නයෙන් නිපදී තියෙනවා රාශි චක්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් මේ බලවත්ම රාශියක් වෙනවා මකර කටක දෙකට මැදිවි ඇති බැවින් යුක්ති සහගත වේ එහෙත් තුලාවේ තරම් නම් නැත මොවුන්ගේ දුර්වලකම් විදියට අපිට වෙන්නේ ඉවසිලි නැතිකම සමාදානයට කිසිම ගරු නොකරන සුළු දේ කිරීමට කැමති නැති බව තමයි ප්‍රධාන වශයෙන් අපිට පේන්න තියෙන්නේ මොවුන්ගේ රෝග ගැන කතා කරනවා නම් උෂ්ණ දැවිලි රෝග මොළේ අසනීප බඩේ කැක්කුම හදිසි ක්ලාන්ත වීම නිින්ද නොයාමේ රෝග හිටියටියේ සිහි නැතිවීම වැනි රෝග ලේසියෙන් සෑදෙන ප්‍රවණතාවයක් තියෙනවා මේෂයෙන් උපන් අයට පැළඳීමට ඉතාම යෝග්‍ය දියමන්ති හා සුදුනිල් තමයි මෙයට පැළඳීමට යෝග්‍ය පාෂාණ මැණික් වන්නේ ඉතින් අද අපි මේෂ ලග්නයේ පොදු කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරේ මේ පුංචි වීඩියෝෙන් නැවතත් ඊළඟ ලග්නයෙන් හමු වෙනතුරු සියලු දෙනාටම ජයග්‍රහයි දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා